ම්මා සම්බුදු සරණයි පින්බත් ඔබ හැමතිනාටම. සදහැපතුනේ දොරලබූ බුද්ධෝප්පාධ කාලයක දුරුණබූ මිනිසත් දෙවියක් ලදාප ඩරන්තරයෙන්ම උත්සාගතය ුත්තේ උතුම් වූ ධර්මාබෝධය පිණිසමයි. උතුම් වූ දර්මාබෝධය පිෙනුවෙන් පින්මත් ඔබට මකකයා දෙන යුගයේ කල්ල යන බෙත්‍රයනන් බෞද්ධ්‍ය හාරූ පවාහනි නාලිකාව සෑමතනකම සවස්්‍යහතරට සජීවීව පින්වත් ඔබෝත සඩිේතනය කරන සජීවී සූත්‍රදේශනාව අදත් ම්‍යාකාරයෙන් ආරම්භ කරන්නට සූදහනම්වෙෙන්නේ. සැදහැවතුනි අද බේතුම් මෝදේශනාව උදෙසා සිදු කලා වූ ආරාතනාව පිළිගෙන බෞද්ධහාරු පවාහිනී ප්‍රධාන මැදිරිපරිශ්‍රයට වැඩමකොට වැඩහිතන පින්වත් ස්වාමීන් වහන්සේ බයකම කොට්ටුන්ට, කල්ල අනි භවතයේ දම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානාතයේපති ත්‍රපිටකා්චාර්ය පෝජනීය අවසරයි දොළස්වල උතිත දීරපින් වත්ස්වාමින් වහන්සේ අපි පළමුුවෙන් දො මුොතුනත් බැඳ සාතුනාතනන්වමින් දම්ස භමණ් පේවෙත පිළිකැනෙමෝන්. අවසරයි අපේ හාමුදුරුවනේ. සාතුසාතුසාතු සදහවත් පෙන්වත්න්නේ අද, බේතුම් දේශනාව මෙලිසින් සජීවීව ඔබෝයිත සඩිවෙතනය කරන්නට සිය පින්බර දායකත්වේ ලබාදයේ කටයුතු කරනවා, ඇමරිකාවයේ වර්ජනියයා ප්‍රාන්තයේ පදිංචි, නාලනී ලැනරෝල් රණවීර මහත්මය සහ ජයත රණවීර ප්‍රදහන පවුලේ දුවාතරුවන් ඇතුළුඒපෙන්වත් පිරිසයි මෙෙදේශනා වෙත සියපුණ්න්නිකාමී දායකත්වය එකතු කරන්නේ. එහෙම නම්, දේශනා වෙනුවෙන් දාහයකත් වෙල බාතයේ කටියුතු කරන පෙන්වත් පිරිස්සට මමදැං ආරාතනා කරනවා පළඹුවෙන් තුන්ලෝකාග්‍රහූ තිලෝකුරු බුදුපියාණණ වහන්සේ වෙනුවෙන් පෝෂ්ප පූජාවන් සිදුකොට ඉන් අවසන චාරිත්‍රයානුකූලව දැත්වට්ටේ පිළිගන්වමින් පින්වත්ස්වාමින් වහන්සේට අපකිරෙහි අනුකම්පාවෙන් දේශනාව සිදු කරන්නට ආරාතනා කරන්නට කලාශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතයේ. සාතුසාතු සදහවත් පින්බතුනේ අදර් පින්වත්ස්වාමින් වහන්සේ මෙතුම්මූ සජිවී සූත්‍ර දේශනාව ඔබාප කරෙහි අනුකම්පාවෙන් පවත්වන්නේ, අංගුතර නිකායි නවක නිපාතිය සඳහන් වන බලසංහවත්තු සූත්‍රය පාතක කරමින්. එහෙම නම් අපි හැමතනාම සැදහැස්සතින් තැන්පත්ව ධර්මශ්‍රමණය වෙනුවෙන් සූදාා නම්බෙමෙන්, පළමුුවෙන් උතුම්මූත් තිසරන සහිත පංජසීලයේ සමාදන් වෙමු ඒ උදෙසාන් සාතුනාතනන්වා දෙෙවරක් නමස්කාරපාටය සජ්ජායනා කරමෝ. අවසරයි අපේහාමුදරුවනේ සාතුසාදුූසාතු. නමුෝතස්ස භගවතු අරහතුූ සම්මා සම්පෘත්දස්ස නමෝතස භගවතු අරහතු සම්මා සම්පුද්තසේ නමෝතසේ භගවතු අරහතු සම්මා සම්පුත්තසේ බුද්ධන් සරනන් ගච්චාමි බුද්ධන් සරණං ගච්චාමි ගම්මන් සරනං ගච් रणं गच्छामि सङ्गं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं पिदमं शरणं ग

මී තදෙුක්තිේ සංහං සරණංගච්චා පානාතිපතාවරමනී සික්කහාපදන් සමාධයාමී පානතිපාතා වරමණී සික්ඛපදං සමාතියමින් අදින්නාදානාවෙරමනී සික්කහාපදන් සමාධයාමි අදිින්න අධාන වේරමණී සෙක්කා අපදන් සභාතිය කාමේසු මිච්චාචාරාවේරමනී සෙක්කහාපදන් समाधियामि सुचारा वीर्मणि सिक्का पदं समाधयामि उषा वादः वीरमणि सिक्का पदं समाधियामि उषा वादः वीर्मणि सिक्का पदं समाधयामि सुरामेरय සික්කහාපදන් සමාධයාමි සුරාමේරේ මච්චපමා දටානා වේරමණී සික්කාපදං සමාතියාමි ඉසරනේන සද්ධින් පංච සීලං දම්මන් සාදුකං සුරක්කිතං කත්ත්වා අපපමාදීන සම්පාදේත ආම පන්තියේ සතුපතුතු සමන්තා චක්කවාලේ සූ අත්‍රගච්චන්තු දේවතා සද්දම්මංමු නිරාජස්ස සුනන්තු සග්ගමොක්කහැදන් දම්මස්සවෙන කාලෝ අයංභදන්තා දම්මස්සවෙන කාලු අයංභදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්තාා නමුතස්ස බගවතෝ අරහතෝ සම්මා සම්බුත්දස්සේ නමුතස්සෙ බගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුත්දස්සේ නමුතස්සෙ බගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුත්දස්සේ. චත්තාරිමානි භික්කවේ බලානි කතමානි චත්තාරිී ප්ඥාබලන් බිරිය බලන් අනවජ්්‍ය බලන් සංගහ බලන්ති වාසනාවන්ත කාරුුණික සත්පුරුස පින්වත්නේ බෞද්ධයා රූපවාහිනිය මගින් සජීවීව විසුරුවාහරින, සූත්‍ර ධර්ම දේශනාවට සවන්පත්යොමු කිරීමටයි හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ. අද මේ උතුම් සද්ධර්ම දේශනාවහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්මා සම්බුද්ධ සාසනය කෙරෙහි ප්‍රසන්න සිත්තති, බුදු සසුනිිහි චිරජීවනය කැමැති, සම්බුද්ධ සාසනයට මහාසඟරුවනට ඉතාමත්ම ආදරයිෙන් ගෞරවයින් උදව්කරන උපකාර කරන සැදහැති සත්පුරුසයන් පිරිසක්. ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි නාලිනී ලැනරෝල් රණවීර මහත්මිය ජයතිී රණවීර මහත්මිය පධාන දුදරු පිරිස.ඒ සැදැහැති පිරිස භෝම සතුටට පත්වෙන්ඩ ප්‍රීතියට පත්වෙන්ද ලෝකයේ තිබෙන වටිනාම වස්තුව ශ්‍රී සද්ධර්මය ධර්මයට වඩා වටින තවවස්තුවක් ලෝකදාතුව තුළ නැහැ තතාගතයන් වහස තමන් වහන්සගේ සාස්තෘන් වහන්සේ ලෙස සත්ධර්මය තෝරා ගත්තා එසේ ධර්මය ශාස්ත්‍රූ ලෙස තෝරාගෙන තතාගතයන් වහන්සේ දර්මයටම ගරු කරමින් දරමයටම සත්කාරකනමින් ධරමයටම පූජනීයත්වය ලබා දෙමින් වැඩ සිටියා. තතාගතයන් වහන්සි පිරිනිවන් පාන්න ආසන්න වෙච්ච මොහොතේ පිරිනිවන් ඇඳේ වැඩ සිටිනවා. ආනන්ද ස්වාමින් වහන්සේ, එතන බිම එකත් පසෙක වාඩිවෙලා. කියනව ස්වාමීනී අදින් පස්සෙ මම වත්පිලිවෙත් කරන්නේ කාටද උනු පැන් සිසිල් පැන් සපයා දෙන්නේ කාටද. අදින් පසු ස්වාමින් වහන්සලා තතාගතයන් වහන්සේ දකින්න ටෝනි කියල වැඩම කළහම එක්කගෙනෙන්නේ කානඟටද අදින් පස්සේ තතාගතයන් වහන්සගේ බණපදහන්ඩ නැතිවෙනවනේද කියල බොහෝම දුකෙන් කනගාටුවෙන් ප්‍රකාශ කළ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා ආනන්ද තතාගතයන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පස්සු මාවිසින් වදාළ ධරමය සහ පනවන ලද විනය ඔබලාගේ ශාස්තෘූ බවට පත්වෙනවා කියලා. එක යන්නේ දරම විනය කියන්නේ අපේ ශාස්තෘූන් වහන්සේ. තතාගතයන් වහන්සේ පිරිනිවනට වැඩම කලාට අසූහාර දහසක් සද්ධරමස් කන්දය අසූහාර දහසක් බුදුරජාණන් වහන්සල වැඩ සිටිනවා වගේ. අදටත් ජීවමානව පවතිනවා. ධරමය තමයි උතුම්මදේ. ඉති මේ පිරිස අදමේ සූදානන් වෙන්නේ ලෝකෙතියනු උතුම්ම වස්තුව. ලෝකයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ. දෝතට නෙවෙෙයි හදවතට දන් දෙන්න. හදවතට ලබා දෙෙන්ඩ. අග්‍රගන්නේ ධරම දානමය කුසලය සිදු කරන්න ඒ උසල බලය දායකත්වය දරන හැම දෙනාටම ලැබේවා බන අසට බණ දෙසන සැමටත් ලැබේවා හැම දෙනාම නිදුක්වෙත්වා නීරෝගවෙත්වා සුව පත්වෙත්වා දිගාසිරි ලබත්වා සුව සේම පාරමී ධර්ම මුදුන් පත්වී ඉක්මං ජීවිතයක ලෝකෝත්ත රමා නිමනට පත්වෙන්ඩ මේ කුසල් ලුපකාර වෙත්වා කියලා අපි සාදු කියලා පළමුුවෙන්ම ප්‍රාර්ථනා කරගනිමු. ඉළඟට ධර්ම දේශනාවදට නියමිත. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතයේ. නවක කියල කියන නමය බැගින් කියන එකයි. එකන ධර්මකාරණ නමය බැගින් සඳහන් වෙන, කොටසක්තියෙනවා නවක නිපාතය. ඉති මේ නවක නිපාතය සඳහන්ව නිතාම වටින සූත්‍රයක් බල සංගහා වත්තු සූත්‍රය. මංහිතන්නේ ගිහිජීවිතයක් ගත කරන හැමස්්‍රාවකය එක් මත් පැවිදි වෙලා ඉන්න සෑම ස්වාමින් වහන් සැකනෙත් මතුන් ඉතාම සද්ධාවෙන් ගෞරවයෙන් ඉගෙනගත යුතුම සූත්‍ර දේශනාව එච්චරට වටිනවා එච්චරටක්ග්‍රයි සැවැත්නුවරදි දේශනා කළේ ස්වාමින් වහන්සේලා අරමුණුකරගෙන එවුනාට දේශනාව කරන වෙලාවෙේ භික්ෂු භික්‍ෂුණී උපාසිකා කියන සිවුවනක් පිරිසමින්වා භික්ෂු පිරිස ප්‍රදානවෙන්න නිසා මහනෙෙනි කියලා තමයි බුදුරජාන් වහන්සේ කතා කරන්නේ. මහනෙනි කියලා කතා කළට භික්‍ෂු පිරිසට විතරක් කරන දේශනාවක් නෙවෙයි. සිව්ුවනක් පිරිසටම කරන දේශනාවක් කියල මතක තියාගන්නට ඔනි. උන්වහන්සේ මෙසේ වදාලා. චප්තාරි මානි භික්කවේ බලානි. මහනිනී බලහත රක් තියෙනවා. බලය කියන්නේ කුමක්ද කියලා හැම කෙනෙක්ම දන්නවනි. බලය කියන්නේ යම් කිසි සක්තියක් කියන එකයි. තවත් විදිහකින් කිව්වොත් එහෙම ප්‍රතිපක්ෂ ධරම මැඩලන ස්වභාවයට තමයි බලය කියලා කියන්නේ. ප්‍රතිපක්ෂ ධරමකිෙවේ රුද්ධ දේවල් තියෙනවා. විිරුද්ධ දේවල් සමග සටන් කරලා ඒ විරුද්ධ දේවල් පරාජයට පත් කරන්නට පුළුවන් සක්තියටි කියනවා බලයක් කියලා. එන බලය කියන්න ප්‍රතිපක්ෂ ධරම මැඩලන සක්තිය. නැත්තම් විරුද්ධවාදීන් පරාජයට පත් කිරීමේ හැකියාවට සක්තියට තමයි බලය කියලා හඳුන්වන්නේ. එබඳු බලධරම හතරක් මෙ දේශනාවේ උගන්වනවා. පලවෙනි බලය තමයි පඥ්ඥා බලං. ප්‍රඥා බලය. දෙවනියක විරිය බලං, වීර්ය නැමැති බලය. තුංවැනික අනවජ්්‍ය බලන්. අනවජ්්‍ය කියන්නේ නිවැරදිකම නැමැති බලය. වැරදි නෑ කියන එක තමයි අනවජ්‍ය කියල කියන්නේ. නිවැරදිකම නැමැති බලය. ඊළංකට සංගහ බලන් සංගහ බලංක කියන්නේ සංග්‍රහ නැමැති බලය සංග්‍රහ කිරීම. සංග්‍රහ කරනව කියනෙ තව කෙනෙකුට උදව් කරනවා උපකාර කරනවා පිහිට වෙනවා කියන එකන අන්න එකට කියෙන සංග්‍රහා බලය කියලා. එකක් ගාන විස්තර කන්වා මේ දේශනාවේ. මේ බලධර්ම හතර. මුලින්ම විස්තර කරනවා ප්‍රඥා බලය යනු කුමක්ද තතාගතයන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කළ. මහනනේ මේ ලෝකයේ තියෙනවා ඒ දම්මා අකුසලා අකුසල සංකාතා. සමහර ධරම තියෙනවා. එකන්නේ කෙලෙස් දරම ඒවාසල් අකුසල් කියන්නේ මනොවද කෙල දන්නවනි එක කියන්නේ ඔය පාපකරමවලටයිති වෙන දේවල් දස අකුසල් එහෙම කියන්නේ සමහර ේවල්තෙන් අකුසල ඒවාගේ අකුසල සතා අකුසල සංකාතා කෙවේ අකුසල සංක්‍යාවටම වැටෙනවා අකුසල් තියෙනවා අකුසල සංක්‍යාවටම වැටෙන. ඒවගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ ධම්මා කුසලා කුසල සංකාතා මහනනි කුසල ධර්ම තියෙනවා. ඒවා කුසල් කියන සංඛ්‍යාවටම වැටෙනවා.ක අපි කියන සමහර කුසල් කියලා අපි හිතන කියන දේවල් තියෙනවා. වුනාටේ ඔක්කෝ මර කුසල් කියන සංක්‍යාවට වැටෙන්නේ නෑ. අපිට මනුස්සයෙක් බොන්්ඩ පුරුදු වෙලා මත් පැන් නැති වනා කියලා යම්කිසි හේතුවක් නිසා මත් පැන් කඩවල් වහලා දැන් ඒ මනුස්්‍යයා වව්ලනව අමාරුවෙන් ඉන්නවා. ඒ මනුස්්‍යයාට කණ්ඩ බෑ. ඉතින් අපිට සමහර විට හිතෙන්ඩ පුළුවන් අනේ මනුස්්‍යට බොන්්ඩ ටිකක් කරදුන්න නම් ලොකු පිනක් මේ වෙලාවේ. මේ මනුස්්‍යය විඳින දුක දැක්කහම මේකන ලොකු කුසලයක් කියල හිතෙන්ඩ පුළුවන්. අපි නමුත් කුසල් කියලහෙම හිතුවට ඒක අර කුසල් කියන සංක්‍යාවට වැටෙන්නේ න බුදු දහම උගන්නන කුසල් කියන ගොඩට කුසල් කියෙන සංක්‍යාවට වැටෙන්නේෙ නෑ.ඒවගේම වෙනත් වැරැද්දකට අපි කෙනෙක්ව ලබා දුන්න කියලා බිහිතමු කුසලයක් කියල හිතෙන්ඩ පුළුව ඇඹැලූ බැල්මට නමුත් අපි හිතුවට එක කුසල් සංඛ්‍යාවට වැටෙන්නේ නැති දෙහල් අන්න එක නිසා කුසල් තියෙනවා කුසල් සංඛ්‍යාවටම වැටෙනවා ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඒදම්මා සාවජ්‍යා සාවජ්‍ය සංකාතා වැරදි දේවල් තියෙනවා වැරදි කියන සංඛ්‍යාවටම වැටෙනවා එතන වැරදි දේවල් කියල කියන්නේ නොකළ යුතු දේවල් කියන එකයි. ඔය ප්‍රාණගහතය සොරකම කාමමිත්‍යාචාරය ඒ වචනය කයින් කරන වැරදින ඊළඟට තින බොරුකීම කේලාම් කියල බිඳවීම සමගි ව්වා යසමග කරවීම කියේලමෙන් පරුස්ස වච්චන පරුස වචන කියන්නේ හිතරිදෙන්ඩ කතා කරනවා කෙනෙක්ගේ. ට සම්ප සම්ප්පලාපා කියෙනෙක නං විස්තර කල්ල දෙන්න ඩෝනි නෑ අපි දවසේ වැඩිවෙලාවක්ම කතා කරන්නේ සම්ප්පලාපා තමයි අපි ඉස්සරනං කතා කරනෝ විතරයි. දැන් සමහර වෙලාවට අපි මේ කැටිපණ විඩවිදිහට ඔය නොයෙක් සමාජ මාධ්‍ය ජාලාවස්සේ හෝ සේවාවස්සේ යවන්නෙත් ගොඩා කලාවට සම්පප්පලාපා අකුසල් දසක් කුසල් වලට වැටෙන්නේ ඒ අපිට තේරුන් නැතෙවුනාට ඒක පුද්දුම විදිහට අපි තුළ අපේ සිහිය අඩුුවෙන්ඩ පටන් ගන්නවා එකට සතිය කියල කැන සිහි අඩුුවෙනවා ඒවගේ අපි තුළ තියෙන වටිනා දෙයක් ඉස්මරණ කියලා ඉස්මරණ කියන්නේ ඉගනගත්ත දෙයක් අවශ්‍ය වෙලාවට මතක් වෙන එක කොච්චර ඉගෙන තිබත් වැඩක් නෑන විභාගයට ප්‍රශ්නයක් ආවට පස්සය මතක්කුන් නැත්තං පාඩන් කරලා තිබුණට වැඩක් නෑන. දේශනාවක් ක රණ්ඩගියත් කොච්චර ඉගෙනගෙන තිබත් වැඩක් නේ අවශ්‍ය තැනට අවශ්‍යදේ මතක්කුන් නැත්තං. ඉස්මරණශක්තිය නැත්තං. අන්න ඉස්මරණයකි එන මහාපරිමානින් පිරිහීමට පත්වන මේ සම්ප්ප ලාපා නිසා. වැඩකට නැති දේවල් කතා බහකිරඩ අපි පුරුදු වෙලා එකෙන් අපිට බැහැරැවෙන්ඩ බැරු ඇති. ඒ වගේම අපිට ඉස්මරණය පරිහානියට පත්වීමෙන්ද බැහැරවිය නොහැකි බව නුවනින් සලකන්න ටෝනිී එතොකොට අපිට පුළුවන් වෙයි සම්ප්පලාපා ටිකක්හරි අඩු කරගඩ. ඊළඟට මේවතයි වච්චනයෙන් කරන වැරදි. ඊළට මනසිං කරන වැරදි තුනක් තියෙනවනේ එක කවුරුද්දන්නවා අභිච්චා අභිජ්ජාකයන්නේ අන්සතු වස්තුවටාසා කරන අනුන්ගේ ගෙවල් දැක්කහම අනේ මට මේ වගේ ගෙයක් තිබ්බනං. අනුන්ගේ වාහනයක් පාර යනව දැක්කහම පාරයනකොට සමහරයින්වා සමහරයකි විසියට අනු පහක් විතනම පිරිස මේ ලස්සන වාහනව යනව දැක්කා මනේ හරියට කතා කරනවා ඒක ගැන ඒක තියෙන සැප ගැන වර්ගය ගැන මටිනාකම ගැන කොහොම ඇද්දේක කියලා තමන්ගේ වාසාාවෙන් ඉතින් එක එක වචන තියෙනවනේ කතා කරනවා යන් සතු වස්තුව ටාර්ස කරන එක ලෝකෙ තියෙන නින් දෙත මාසාාවක්්‍යයක මේ ගියයක් දැකල මට මේ වගේ ගයක්ත් තිබ්බනං කියල හිතෙන එක ඉඩමක් දැකල මට මේ වගේ ඉඩමක් තිබ්බනං කියල හිතන එක ව්‍යාපාරයක් දැකලනේ මට තිබ්බනම් මම දන්නවා මේ ගොඩගන්නෙ කොහොමද කියලා හිතන එක ඇඳුන් දැකළ ආසහිතන එක ආබරණ දැකල් ආසහිතන එක අනුම් විඳින සැප දැකලඒට ආසකරන එක මේක ලෝක තියන නින්දිත්තම ආසාවක්. මල මුත්‍රාදී අප ද්‍රව්වයන්ට ආසකිරීම පනුවන් ගසන ලද මලකුණුවලට ආසකිරීමට වඩා ශ්‍රේෂ්ඨයි කල මතගේ තියාගන්න්ඩෝනි. මෙ අන් සතු දේට ආසකරන එක නම් පුංචිකාලි දම්ම තියෙන එකක්. නැති කර ගණ්ඩ මෝනි කඩා ගන්ඩ මෝනි කඩාගන්නේ කොහොමද ඔය වගේ සිල්ලුවවත් වනාට කඩා ගණ්ඩත් බෑ. මකද සිල්වත් වනා කරෙනන්නේ අරව දැක්කහ මාසහිතනවා පන්සිල් රැක්කත්ත ඩක්න. මහන වෙලා දස සිල් රැක්කත්ැ වැඩක්නේ උප සම්පද සිල්ල රැක්කත්ත ඩක්නේ. අරව ආසාව නැතිවෙන්නේ අරව දකිනුකොට ආසහිතෙනවා මෙගේ හොඳ වාහනය තිබනං. ද පසලක් තිබනම් හොද තාපයක් තිබන මේගේ මේ පන්සලට කියලා අර පන්සලට කියලරි ආස කරන්නේ කාමවස්තුූන්ටනේ. මොකද එක එක් කෙන ආසකරන්නේ තමන්ට ආවේ නික තමන්ට අදාල කාම වස්තුූන්ට. නමුත් බලනකොට දෙපිරිස්ස තුළම හටගන්න ගිහි වනත් පැවිදි වන එකම දේ තමයි. ඉතිං ඒක මේ නිකන් සිල්වත් වනා කර නැතිවෙන එකක් නෙමේ. ඒක නැතිකර ගණ්ඩ තියෙන්නේ එකම එක ක්‍රමයයි. මොකදද ක්‍රමේ. ප්ඥාය දිස්වා දිස්වා පහතබ්බෝ. පුළුවන් පාලින උත් එක්ක පාඩන් කරගන්න. හරි සරලයිනි පඥ්ඥාය දිස් දිස්වා පහා තබ්බෝ. තේරුම ඇහෙන කොටම තේරෙන වැතිනි පඥ්ඥාය කියනෙ ප්‍රඥාවෙන් දිස්වා දිස්වා කියනෙ දැක දැක. පහතබ්බෝ ප්‍රහාණය කළ යුතුය. අර හටගන්න මොහොතෙම හටගන්න වෙලාවෙම ප්‍රඥාාවෙන් දකිින් ඕනි මෙ අන් සතුවස්තුවට ආසකරනවා මෙන් අභිද්්‍යා කියන කලේසේ හටගන්නවා මෙ මන් දැන් දුරු කරනවා මේ අනිත්‍යයි මේ අකුසල පාක්සිකයි මේ වැරදක් කියලා අතහැරදාන්න ටෝනි ප්‍රඥාවෙන් දැක දැක ඒ ඒ මොහොතේ හටගන්න හටගන්න මොහොතේ නැතිකරගන්න ටෝනි නබිජ්ජා ඊළඟ එක තමයි ව්‍යාපාද මන සිංකරන්නක් කුසලේ. ව්‍යපාද කැනෙ රහ ගැනීමනි. ඒකත් ප්ඥාය දිස්වා දිස්වාපාහ තබ්බෝ. ප්‍රඥාවෙන් දැකදැකම ප්‍රහාණය කරඩ ඕනි හටගන්න හටගන්නම හොතේ. නැතුවබෑ සමහරාට මෛත්‍ර කරන්නත් බෑ ව්‍යාපාදය ප්‍රබල වුණට මෛත්‍රී කරට හරයන්නේ. මෛත්‍රී කරනකොට සාධාරණය හෙතුම තක්කෙනවා. ඇයි මෙහෙම මට මේක කියන්න වෙන ක්‍රමයයක් තිබේ නැද යාට කිය හිතෙන්න්න පුළුවන් මෛත්‍රය කරන්න කොට. මන් තරහ කේන්තිගන්න එක සාධාරණයි කියල හිතෙන්න්න පුළුව. මං බනි එක සාධාරණයි කියල හිතෙන්න්න පුළුවන්. ඒක ඇනර වෛරය කියන කෙනා දන්නවා මෙයා වෛරයට කැමැති නැහැ කියලා. ඉතිං ඒකෙන ඇඳුම මාරු කරගෙන සිංහ ඇඳුම ගලවල තියලා මු ඇදුුමක් ඇැඳගෙනෙනවා මු ඇදුුමක් කැඳගෙනන්න සාධාරණය හේතු විදිහට. ඉතිං අපි රැවැටෙන මුවාට නමුත් එෙන්නේ සිංහයමයි. සාධාරණය හේතු කියලා රැවැටිලා අපි කතා කර ොමං කේන්තිගණ්ඩ සාධාරණයි. ම බැන එක සාධහරණයි. එහට මේක කියඩ වෙන ක්‍රමයක් තිබෙන නැද්ද. පිරිස මැදම කියන්න ඕනිද පුද්ගලිකෝ කියන්න තිබෙන නැද්ද. කේ ඇවිල්ලම කියන්න ඕනිද මූුණට කොල් එකක් දෙන්නට තිබෙන දෙසෙම මෙස එක කදන්න තිබෙන නැද්ද. ඔහ වගේ සාධාර හේතු අපිට හිතෙන්ට ගන්නවන ඒ අර වෛරයම එ එක විදිහට මතු වෙන හැට මේ විදිහට කැමැති නැත්තං එයා? වෙන දමකින් එෙනවා වෙනවි දිහකට එනවා අපි වල්ලා ගන්නට අන්නෙක් ව්‍යාපාද ප්‍රඥාවෙන් දැක දැක ප්‍රහාණය කරන්නට ඕනි. ඊළඟ මනසිංකර නකුසලේ තම මිච්චාදිිට් මිච්චාදිිට්ටි කියන්නේ ඔය පින් පව්වාදී අදහන් ඇතිස භාවෙන ඒ මනසිකත්වයෙන. ඉති මෙන්නේ වැරදි දර්ම තියනෙන ය වගේම නිවැරදි රම නිවැරදි ධර්ම කියන්නේ. යක වේ දසක් කුල් නිවැරදි ධර්ම කියයන එකයන පැත්ත දස කුසල්. ප්‍රාණ ගහතයෙන් වැලකීම සොරකමින්වැලකීම, කම්මිත්‍යාචාරයෙන් වවැලකීම බොරුවෙන් කලමෙන් මුසාවෙන් පරස වචනෙන් වැලකීම, අභිච්චා කියය අන් සතුවස්තුවට ආසා නොකිරීම, ව්‍යාපාදෙන් වැලකී මෛත්‍රී කිීම, මිච්චාදිිට්ටියෙන් වවැලක සම්මාධිට්ටියෙන් යුක්තවීම. නිවැරදි ධර්ම කියලඒවට කියනවා. ඊලඟට තියෙනවා, මේක තවත් කියනවා ඒදම්මා ඒයේ දම්මා අනවජ්්‍යා අනවජ්‍ය සංකාතා එක නිවැරෙදි ධර්ම තියෙනවා. ඊළඟටිකව ඒ දම්මා කන්හා කන්න සංකාතා. කළු දර්ම තියෙනවා කළු සභහවේටමයිති. කලු දරම කියන්නේ තර දස අකුසල් වලටම වෙන නමක් මේ කියන්නේ. කළු ධරම කළු සභාාවට අයිතික නකුසල් වලට මයිති ගෙන එක. ට කන සුදු ධර්ම තියෙනවා සුදුස භාවයට අයිති. එතර් කුසල ධර්මයන්ට තවන මක් කියනෝ දස කුසල් වලටම ආයමත්කනෝ සේවනය කළ යුතු ධර්මයඇත සේවනය නොකළ යුතු ධර්මේත. සේවනය නොකළ යුතු ධර්මකිවිය අකුසල්, සේවනය කළ යුතු ධර්මකිය කුසල්. ඉටබස් ආර්ය වූ මාර්ගඵල ලබන්ඩ හේතු වෙන දේවල් තියෙනවා ආර්ය වූ මාර්ග පර ලබාගණ්ඩ හේතු නොවෙන දේවල් තියෙනවා. ඉතින් ප්‍රඥා බලය කියලා කියන්නේ මෙන්න මේ කියපු දේවල් ටික ප්ඥාය වෝධි්තා හොන්ති එක බොහෝම ලස්සනට කියනවා පඥ්ඥාය වෝධිට්ඨා හොන්ති. ඒක ඇනෙ ප්‍රඥාවෙන් මනාකොට ලක්නා ලද්දේ වෙයි ව්‍යකරණ අනුකූලව. තේරනවි දිහට කිෙව්ව මෙන්න මේක එපු දේවල් ටික හොඳට ප්‍රඥාවෙන් අවබෝධ කරගණ්ඩෝනි තමන් හොඳට අවබෝධ කරග්ඩෝනි ප්‍රඥාවෙන් ඊළඟටෝ චරිතා හොන්තිෝ චරිතා හොන්තිි කලකයන්නේ තමන්ගේ හිත තුළ හසුරවන්ඩෝනිය ධර්මටික සරෝනවා ැන නැවත නැවත හිතන්න ඕනිි මේවා වැරදි මේව අකුසල් මේවා පාප මේවා නොකළ යුතු දේවල් මේවා සේවනය කළ යුතුයි එහෙම තමන් ඉතර නිතර හිතන් ඕනේ. හිතහි තාරා යහපත් පැත්තයින් කරගන්නවා. ඒක තමයි ප්ඥාබලය නැතුූ මේටි ඉගෙන ගත්ත කියෙ ඇති වැ ඩක්නෑක ප්‍රඥාබලයක්වෙෙන් නෑ දැනුමක් විතරණ. ගිරවෙක් වගේ ලස්සනට ගලපලා නුන්ට කිව්වා කියලා ඒ ප්‍රඥාවක් නෙවෙයි පාඩංකරගෙන කියනකි මුොහත්ද පාඩංකරගෙන කියන එක හෝ මේක බණක් කියනෙකෝ ඉතාම සරල දෙයක් න ඇත්තටම ඒකට ඕනි කතාකිරීම හැකියාව විතරයි. ඒ වගේ පිරිසකට බයනැති හැකියාව විතරයි අවස්්‍ය පුංචි දෙ අවසය ඒක නෙවෙෙයි ප්‍රඥාව මේ කිගෙන ගන්න එක නෙමෙයි. මේ අනුන්ට කියල දෙන එක නෙමෙයි පැහැදිලි කල්ලා බණ කියන එක නෙමෙයි විස්තර කල්ල දෙනක නෙවෙයි ඔබ හෝ මම හෝ මේවා මේක කියනවනේ ලස්සනට හොදට ප්ඥායබෝධිට්ට. ප්‍රඥාවෙන් හොඳට දකිින්්ඩෝනි දකිනවැන හොදට අවබෝධ කර ගණ්ඩෝනි. ඊලඟට කියනවා බෝ චරිතා. මනස තුල මේවා නිතර 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 හසුරුවන් ඩෝනි. බල අපි සාමාන්‍ය පෙළවෙනකොට කොච්චරි ගෙන ගඳ කියෙල දරමය පැත්තිෙන් ගත්තහන්. එවුනාට අඥාය වෝදිිට්ඨානයන ප්‍රඥාවෙන් දකි න්නේෑ ඉගෙන ගන්න ටික. අර වෝ චරිතා මනස්ස තුලර හැසි හසුරවන සවභභාවේ නැවත නැවත ඒකනේ එකන්ද සාමාන්‍ය වෙල පන්තින්නලා මේ අම්මට වඳන්නෙත් නැවුණන යන්න ගෙදරින් ගිහි එන්නම් නැ ඉන්ද්‍රීසිය මොක්කර ඉද්‍රීසි කතා ගැ කොළම් ප්‍රදේශන ඉංද්‍රීසියෙන්කව ගියායන්ට අම්මට වඳන්නෙත් නෑ තාත්තට වඳන්නෙත් නෑ එච්චරට දියුණු වෙලා. හොඳ පැත්තෙන් එවින් අරක පැත්තෙන්. බලන් ඒකෙන් පේනවනේ අර ප්‍රඥා බලය වැඩෙන් නෑ කියලා ඉගෙන ගැනීම තුළම එහෙම වෙනවනන් එහ මේ ළමයි සතු මදුරුවෙක් මරන් නැතිල අමෙක් වන්න ඕනිනි. කොමඩ්ඩට ළඟට ගියත් කූම් ඉන්නවනම් සුව එක ගෙන්හරි කූම්ඹිටි කයින් කරන්න තුව එකක භාවිතා නොකරන ළමෙක් වැන්නඩෝනින පා ගහතයෙන් වැලකෙන් ඩෝනි නේ මට්මටෙනකොට වුරුදු. එකොළහක් දරම ඉගන ගත්ත කෙනෙ නමුත් බොරු කියන්න එකෙන්වත් තැලකිලානෑ ප්‍රාණගහතයෙන් වැලකිලා නෑ. අකුසලයෙන් වැලකිලානෑ ඒෙන් පේනවා ප්‍රඥා බලය ඉගනීමෙන් පමණක් හෝ. දේසන හැකියාවෙන් හෝ. ඉගැන්වීමේ හැකියාවෙන් හෝ පිහිටන්නේ නැත. පිහිටන්නේම ප්‍රඥාාවෙන් දැකීම තුළින් සහ තමන්ගේ මනස තුළ මේක ගොඩාක් හසුරවන්ඩ ඕනි නිතර නිතරම මේවා මේ ටික අයිංකරන්නඩ ඕනි මේවා කරන්ඩ ඕනි කියන එක අන්න එකට ගෙන ප්‍රඥා බලය. ඒළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් කහනවා. කතමංච භික්කවේ විරිය බලං. මහනනි වීර්ය නැමති බලය කුමක්ද තතාගතයන් වහන්සේම මේ ප්‍රශ්නයට බොහොම ලස්සනට පිළිතුඋදෙනවා උන්වහන්සේ වදාලා මහනෙන අකුසල ධර්ම තියෙනවා ඒවගේම සාවජ්්‍ය ධර්ම සාවජ්ජිකෙන් වැරදි දේවල්ලා පිස්සල්ල කියල දුන්නේවා කන්හ ධර්ම කළු ධර්ම කළු ධර්ම කියන්නේෙත් අකුසල් වලට සේවනය නොකළ යුතු ධර්ම තියෙනවා ආරි මාර්ග පල ලබා ගණ්ඩ හේතු නොවෙන දේවල් තියෙනවා. අන්න ඒවා තේසන් ධම්මානං පහනාය. ප්‍රඥාවෙන් තේරුම්ගත්තනි අකුසල ධර්ම මොනවද වැරදි දේවල් මොනවද කළු ධර්ම මොනවද සේවනය නොකළ යුතු ධර්ම මොනවද ආර්මාව තට අදාළ නොවන දේවල් මොනොවද කෙල ඉගෙනගත්තන ප්‍රඥාවෙන් තමන් හොදට තේරුම්ගත්තනි ්‍රඥාාවින් කරන තේරුම් ගන්න එක. තේරුම් ඇරගෙන හිටන් තේසන් දම්මානං පහනාජ අන්නේ ධර්මටික ප්‍රහාණය කිරීමට ඒ ධර්මටික කිවේ අකුසල ධර්මටිකේ අකුසල ධර්මටිකක් නෙවනි ඒක අකුසල ධර්මටික ප්‍රහාණයකි රීමට චන්දන් ජනීති චන්දන් ජනීතික යන්නේ කැමැත්තක් උපදවා ගන්නවා. තමන්ගේ හිත තුළ ආසාාවක් ඇතිකර ගණ්ඩෝනි මම අකුසල් ටිකෙන් වලකිනවා කියලම මේ දසකුසලයෙන් වලකිනවා. පංච දුෂ්චරිතෙන් වලකිනවා ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වලකිනවා කයින් සිදුවෙන. වචනෙන් සිදුවෙන දුෂ්චරිත හතරෙන් වලකිවා මනසින් සිදුවෙන දුස්්චරිත තුනෙන් වලකිෙනවා අන චන්දන්ජනීති කැමැත්තක් ඇතිකර ගණ්ඩෝ නිස්සෙල්ලම. ඉතින් කැමැත්තක් තිබුණාට විතරක් නම් වැඩක් නෑ වායමති වායමතය කියලකයන්නේ උත්සාහ කරන්ඩ ඕනේ ඒවැයින් වලකින්ට ඒව නැති කරන්ඩ ජීවිතන් ඒ වයිංකරන්ඩ උත්සාහ කරන්නටෝනි. උත්සාහ කලාට විතරක් මදේ විරියංආරභති විරියංආරභතිකයන්නේ වීර්ය ආරම්භ කළ යුතුයි අරම්භ කළ යුතුයි කියන්නේ පටන්ගන්්ඩෝඕනි වීග්‍රය පටන් ගන්නවා කියලා කියන්නේ මොකක්ද මම අදඉඳං මදුරුව මරන්නේ මම අද ඉඳං කොමට් එකය කුඹි හිටියත් අයින් කරන මිස්ස භාවිතා කරන්නවත් උතුර ගහන්නවත් නෑ මම අතිංහරි ටිසු එකකින් හරි විසබීජ තියෙන වනන් විසබිජ තැවරෙන් නැති විදිහට හරි සරීරේ මං අනිවාරයෙන් ඉවත් කරනවා අදී නම් ප්‍රාණ ගාතය අතාහරනවා. අන්න විරියන් ආරභතිකිවේකයි වීර ආරම්භ කරන්න ටෝනි. හැමා කුසලයක්ම දුරු කරන්න. ඔක්කොම කුසල් එක පාර්ක දුරු කරන්න විරිය ආරම්භ කරන්න බයිනම් එකකින් දෙකින් පටන්ගන්න නොම මෙන්න මේක කරන්නන්නේ ආදන්නම්. එම පටන්ගත්තාම ටිකගලක් කැනකොට දසා කුසල් ලොලින්ම වලකින් වීරියයාරම්භ කලයඇක විරියං ආරභති. චිත්තම් පක්්ගන් හාති. සිත්තම් පක්්ගන් හාතිකි වෙස් සිට දැඩි කරගන්න ඕනි මං මේ එක කරන්න නෑ මේ පව කරන්න නෑ කියල සිත දැඩි කරගන්න ඕනි පදහති පදහති කැන පදන්වීර්ය කරනවා. පදන් වීර්ය කැන දැඩිවීර්යක් කරනවා. අ මහා බෝධි සත්වයන්ගේ පදන්වීරය සඳහන් වෙන්නේ. මහාබෝධි සත්ත්වයන් අර බුද්ධ ගයාවේ බෝධිමූලයට වැඩම කරලා. උස තන මිටිය අටක් ලැබුණනේ බ්්‍රාක්්මණ කෙනෙක්ගෙන් ඒ බෝධිමූලේ ඇතිරුවා ඇතිරිවාට පස්සේ තුදුශ්‍රියනක්කුස වජිරාසනයක් පහළ වනාා බෝධි සත්ත්වයන්ගේ පිනකට ඒ වජිරාසන අදනේ එකකුන් වහසේ බුද්ධත්වයට පත් වුණට පස්සේ කතුරු දහන් වෙලා. ඉඩ පස්සේ දැන්තියෙන්නේ එතන ධර්මාසෝක රජතුමයි වෙනුවට හදපුවාසනය වන්දනා කරන්න හද පවාසනයට තමයි දැඟගිහිල්ලවන්ඳන්නේේ ධර්මාවාසෝකරඇතුමා හදපු ආසනය එතන ඒ බුද්ධත්වයට පත් වෙච්චතන අරක උන්වහන්ස පිට පහල වෙච්ච එකක්නේ. ඒ පැවතිච්ච එකක් නෙව ඒ මුහොතට ඒ වෙලාවට ලැබිච්චකක්. ඉතින් මේ වජරාසනය මත වැඩ සිටියා. වැඩිඳල උන්වහන්සි හිතාගත්තා. මගේ මේ සරීර තියෙන ලේටිකයි මස්ටිකයි වේලෙනවනං වේලිලා යත්වා. නහර ටිකයි ඇතකෝටු ටිකයි ඉතිරිවෙනවනම් ඉතිරි වෙත්වා. එහෙම වනත් ම මේ පරියංකයලියන්නෑ කියලා පරියංකෙක ඇනැර කකුල් දෙක මෙහමතිෙල වාඩි වෙච්චි එකනි පරිියංකකි ගැන්නේ මේ කකුල් දෙක වෙනස් කරන්න නෑ මම ඉරි අව්ුව වෙනස් කරන්නේ අත් දෙක කකුල් දෙක වෙනස් කරන්නේ මේ විදිහට වාඩිවෙලා ඉන්නවා. එතමයි ලේ වේලිලාගියත් හැගේ මස්වේලිලාගියත් ෝ වෙනස් කරන්නේ බුද්ධත්තුවයට පත් වෙලා මිස. ඉතින් අපිට එච්චර දැඩි පදන්වීර්යක් කරන්න බෑ නමුත් අපත් යම් දැඩි අදහසකට එන්්ඩෝනිම මේ අකුසලයෙන් වලකින්ඩ මේ කියන්න සියල්ල අතහරින්ඩ නෙවෙයිනි ගෙවල් දොරල් අතහර ඉන්න කියලා නෙවෙයිනි මේ පදන්වීරයක් ගැන කියන්න මෙතැන්දි මෙතැන්දි අපි මේ කියන අපි මේ කන පෞ්ටික නවත්ත ගණඩ විතරනෙ බොන්න නැතුව ඉන්ඩ සත්තු මරන්න නැතුවඉඩ කංකරන්න ඇතු ඉන්න දුරාචාරෙන් වලකින්න්න අන් සතු දේට අසාවෙන් වලකන්න. මේ වටන අන්න දැඩි අධදිිෂ්ඨානයකුත් එක්කයන්න්න නි පදහතකි වේකයි. ඊළඟට දේශනා කලා මේ ලෝකයේ තියෙනවා කුසල ධර්ම තියෙනවා. අනවජ්‍ය ධර්ම අනවජ්්‍ය ධර්මකෙන වැරදි නැති දේවල් තියෙනවා. ඊළට සුදු ධර්ම කියලා තියනවා. සුදු ධර්මකි වෙෙ කුසල් වලට. සේවනය කළ යුතු දර්ම තියෙනවා. ඉලට ආරි මාර්ගයට උපකාර වෙන ධර්ම තියෙනවා. තේසන් ධම්මානං පටිලා භාය. අන්නේ ධර්ම පටිලා භාය ලබාගැනීම පිණිස. ඔය කියන කුසල ධර්ම ටික ජීවිතයට එකතු කරගණ්ඩ ඒවා ලබාගන්්ඩ ජීවිතය තුළේවා උපදවාගණ්ඩ චන්දන්ජනීති. රකුසල් පැත්ත දුරු කරන්න කැමැත්තක් ඇති කර ගත්වා වගේ. ුල පැත්ත දෙවුණු කරන්න කැමැත්තක් ඇැති කරගන්නවා. කුසල පැත්ත දෙවුණු කරන්න කියන්න ඉති පන්සිල් රකින්ඩ බුදුන්වදින්ඩ පිරිත් කියන්ඩ භාවනා කරන්න පොයදවසට අටසිල් ගණ්ඩ පන්සලකට යන්න බැනන් එහෙම ගෙද රිනංහරිටසසිල් සමාදාංවෙන්ඩ පුරුදු න්නඩ ඕනනි පොේදවසට ඇඳුමක් නැත්තන් තිය නැඳු වැැදග හරි අටසසිල් සසාංන් නුතුර සැ නැති වුණත්. හිත සිල්වත් කරගන්නඩ ැරිවෙන්නේ නතුු සලුවක් නැති අම්ම කෙනෙකුට තාත්ත කෙනකුට තරුණයකුට තරුණයකුට අන්න එහෙම අටසීලයක් සමාදන්ෙන්ට. ඒවගේම විනාඩි දහයක් පහලවක්හරි දවසකට භාවනා කරන්න. අම්මට තාත්තට බොහො ආදරෙන් ගෞුරුවෙන් සලකණ්ඩ බනහන්ඩ මෙන්න මේවට චන්දන් ජනයේති කැමැත් ඇති කරගන්නවා. ඊට පස්සේ ඇමැත්ත විතරක් මදී වායමති උත්සාහ කරඩ විරියන් ආරභති අර ඉස්සල්ලකි වුව වගේ බීර්ය පටන්ගන්ඩ අද මිදම්ම කරනව කියල පටන්ගණ්ඩ මේක චිත්තම් පග්ගන් හාති සිත දැඩිකරගණ්ඩ පදහති පදන් බීර්ය කරන්ඩ පදන් වීරය කැනෙ දැඩි වීර්යක් කරනවර බෝධිසත්වය වගේ ඒ මට්ටමටම නැති වුනත් ළුවන්ඉද ැඩවීරියයක්කටත කියන අපි වීර්ය බලය කියලා. බලන්න මේ මට්ටමට වීර්ය දියුණුවෙනකොට කුසීතකම කියන දේ පරාජයට පත් වෙනවා එනම් කුසීතකම කියන ප්‍රතිපක්ෂ ධර්මය විරුද්ධ ධර්මය සතුරු ධර්මය මැඩලන්ඩ පුළුවන් මේ වීර්යට ඒකයි මේ වීරයට අපි වීර්ය බලයයට ඉනිසලම ගන බල කියන්නේ ප්‍රතිපක්ස ධරම මැඩලනනි සයි කියලා ඊළඟට තතාගතයන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. කතමංච භික්කවේ යනවජ්්‍ය බලන් මහනනි අනවද්‍ය අනවජ්්‍ය බලය කියන්නේ මොකක්ද අනවජ්්‍ය කියන නිවැරදිකම නිවැරදිකම නැමැති බලය කියන්නේ කුමක් ද තතාගතයන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු දේශනා කරනවා මහනෙන ආර්ය ශ්‍රාවකය, ආර්ය ශ්‍රාවකය කියන්න මේ තෙරුවන් සරණ ගිය භික්ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කනම සිව්ුවනක් පිරිස මෙතන් ද ආර්ය ශ්‍රාවකයෝ කියන මාර්ග පර බාගත්තාය කියනෙ එක නෙමේ. බුදුරජාණන් වහන්සටත් කෙන ආර්යක කියල ආරයන් වහන්සලකිව්ව හම අංකෙකට ගැන බුදුරජාණන් වහන්සන දෙකට පසේ බුදුරජාන් වහන්සලනනි තුංගනිට මහරහතන් වහන්සලනි ට පස්ස මයි මාර්ගඵලලාබින්. ඉතිං ආර්ය වූ බුදුරජාණන් වහන්සේ සරණගිය අයටත් කෙන ආර්ය ශ්‍රාවකයෝ කියලා. මාර්ගඵල ලබල නැතිවුනත් බුදුන් සරණගිය අයට ආර්යන් වහන්සේ සරණගිය බැවින් කියනවා ආර්යශ්‍රාවකයෝ. හැබැයි පෘතත්්ජනයි ආර්කයන නමක් පිතරයි ඒ අයට බුද්ධ ශ්‍රාවකයෝ කිව්ව වගේ විතරයි. ඉතිං අන්නේ ආර්ය ශ්‍රාවකයෝ, අනව්‍යයේන කායකම්ම එන සමන්නාගතෝ හෝති. නිවැරදි කාය කරම ඇති අය වෙනවා නිවැරදි කාය කරමකි වේ කයින් පව්කරන්නේ නැති පිරිසක් වෙනවා. ප්‍රාණගහතය සොරකම කාමිත්‍යාචරය අතහරිනෝ. වචනයෙන් පෞ්කරන්නේ නැති පිරිසක් වෙනවා. මනසින් පව්කරන්නේ නැති පිරිසක් වෙනවා. මේකට තමයි කෙන අනවජ්්‍ය බලය කියලා. අනවජ්්‍ය බලය කියලා මේක හඳුරණවා. ඊඟට අහනවා බුදුරජාන් වන්සේ ප්‍රශ්නයක් අන සංග්‍රහ බලය යනොකුමක්ද. ඒ තමයි මහන සංග්‍රහ කරන්ඩ දේවල් හතරක් තියෙනවා දාන දානං කියයන්නේ පරිත්‍යයාගයෙන් සංග්‍රහ කරන්න පුළුවන්. අනුන්ට යමක් පරිත්‍යයාග කිරීම. භික්‍ෂූන් වහන්සලට උපාස උපාසිකා කියන පිරිසට අනාතා අන්තසරණයට අන පරිත්‍යයාගෙන් දානයෙන්. පෙය වජ්ජං. ප්‍රියචචනය සංග්‍රහ කරන්න පුළුවන් ලෝකතින ව්ටිනම දේන ප්‍රියවචන කතාගන්න එක සමහයි දන්නේ න ප්‍රියවචන කතා කරන්න බල්ලෙකුට උනත් යන්න කිව්ට ආදනින් සමහල්ලාට යන්නන්නේ පලයන්කිවොත් එහෙම එනවාන ැරක වවොත් යනවන ඇයිඒ බල්ලොවත් කැමතිනෑ මේ සැරෙන් කතා කන්නවට තිරිස වුවත් කැමති නෑ. ඉති මේක තේරුම් ගණ්ඩ බෑණි මිනිස්සුන්ට තිරිසන්නුවත් කැමති නෑ මේ සැරෙන් කතා කරන්නවට කියලා ඒ තේරුම්ගණ්ඩ බැරි හරක්ටිකක් තමයි මේ සැරවචන කතා කරන්නේ මේක මේ තිරිසන් වුවත් කැමැති නැති දෙයක් මේ අප පරුස වචන කියන තේරුම් ගණ්ඩ මොලයක් නැති අයින පරුස වචන කතා කරන්නේ තමන් තේරු ගණ්ඩෝනනි ම හරකෙක්ද කියලා තමම්ම තමන්ගින් අහල බලලා තමන්ගේ වචනේ පරිසංග්‍රරගන්න ඕනි ප්‍රිය වචනය සංග්‍රහ කරන මහ පින් කමක්ක එක. අත්ත චරියා. අත්ථ චරියා කියන්නේ යහපත පිණිස කටයුතු කරන්න අනුන්ගේ අර්ථචරිියාව කිව් එක යහපත පිණිස කටයුතු කරන්න සමානත්්‍යතා මේ ගොඩක් ගැඹුරෙෙන් විස්තර කරල් තියෙන අද ම එච්චර ගැඹුරින් කියන්නේ සමානත්ථතා කියන්නේ අපි සමානාත්මතාවේ ඇතිකර ගණ්ඩ ඕනනි සමානත්මතාවේ කිව් හම එක විදිහට සලකණ්ඩ ලෝක ඔක්කෝට මේ එක විදිට ක්ඩ දෙන්න අඳන්න දෙන්න අපිට බෑ අපි ගෙදරන්න පිරිසතරවත් යම්කිසි එක මට්ටමකට අපිට පොඩිය ඒක අත්තෝරගෙන එක තුළහරි සමානාත්මතාවය. ඉතිං අද ධර්ම දේශනාව අවසානයි. ඉතාමත්ම සද්ධහාවෙන් ගෞරවයෙන් අදදායකත්වය දරමින් උදාර පින්කරගත්තා ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පදංකි. නාලිනී ලැනරෝල් රණවීර මහත්මිය, ජයති රණවීර මහත්මිය පදහන දූදරු පිරිස ඉතාමත්ම සද්ධහාාවෙන් ඉතාමත්ම ගෞරවයෙන්. ඒ සැදහැති පිරි සප සමඟ කතා කරලා එදුක්පත් දරුවන් පිරිසකට බෙදලා දෙන්න පොත්පත්තාදීද්‍රව විරාසියකුත් අද පූජා කරන බව අපට සඳහන් කරන්නට යෙදුන. එවදාාර පින්කමටත් පුුණ්්‍යාණුමෝදනාව ඒකාන්තයෙන් ම හිමිමෙනවා. එවගේම එ ඒ පින්වතුන් බලාපොරොත්තු වනාා භහවක් පාප්ත වූ එලන් අබේවික්‍රම ලැනරෝල් මහත්මියට ආදරණිය මෑණියන්ට RDAA ලැනරෝල් මහත්මා ආදරණීය පියාණන් වහන්සේ කුඩාමැනිකේ රණවීර මහත්මිය ප්‍රදාන මිය පරලොවගිය සියලුම සංසාරගතඥාතීන්ට පින් අනුමෝදං කරන්න අපොත්වී වදා ලති ගෞරෝනීය දරනා ගම කුසලදම් නායක මාහිමිපාණන් වහන්සට පින්දෙන්ඩ හැම දෙනාටම මේ පින් ලැබේවා එයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා සැප බහුල වේවා මුළු සංසාර ගමනම සුවපත්වේවා සසර දුකින් අත්මිදේවා ලෝකෝත්ත රජරාමර අමාමහනිවනින් සැනසීම ලබත් කියල සාදු කියල ප්‍රාර්ථනා කරමු. එවගේම දේශකයාණන් වහන්සේට එවගේම සියලුම මහා සංගරත්නයට ඉන්දිකහා බෝමාලී කියන පිරිසට සානකහා චාලිකා කියන එයුුවලටත් සමිලහා මේ ධානී කියන දූ දරුවන් හැමදිනනාට මස් සෙත් ප්‍රාර්ථනා කරනවා ආලෝකා රත්නායෙක ඇතුළු පවුලේ සැමට ියනියන්ගේ පවල්වලසිලු දෙනාටත් දේශනාවට සහභාගී උහැම දෙනාටත් බනෑසූ සැමටත් ද බෞද්ධ්‍යමාධ්‍ය ජාලෙහි අධ්‍යක්ෂ කති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායිකස්වාමීන්ද්‍රයන් ප්‍රධාන කාරිමණ්ඩඩටත් සෙත් පතනවා. එහැම දෙනාම මේ පිින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් දෙවියන්ගේ ආසිර්වාද බලයෙන් නිදුක්වෙෙත්වා නීරෝගවෙෙත්වා සුපත්වෙත්වා, විසස් සතවර්සාධික කාලයක් දිර්ගායුසල බත්වා ආයුසයෙන් වැඩෙත්වා සරීරවරණයෙන් වැඩෙත්වා, නීරෝග සැපයෙන් වැඩෙත්වා කායික බලයිෙන් වැඩෙත්වා ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවනින් යසයිසුරින් සැපසම්පතින් ධනදා්‍යෙන් වැඩෙත්වා අපලො උපද්‍රව සතුරු කරදර මාරකබාදක නවග්‍රහදෝ සැස්වොහ කටවහ දෝසපුරාණ කරමවිපාක හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වන්සනය වේවා. තබනපියවරක් පාසා ගන්න එහෙලනු හුස්මරැල්ලක් පාසා තෙරුවන් ගැසීමිත, ආසිර්වාදේ රැකවරණේ ආරක්ෂාව ලැබේවා. මේ ජීවිතයේ මේ බුද්ධ සාසනී ඉතාම සුවසේ ගුණ පිළිවෙත් පාරමීදම් පුරා ගන්නට පහසු විහරණ සැලසේවා. මතුූපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතරාපායෝත් පත්ති දුක්ක එකට පත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුස ජීවිත පෙළක් එකදිිගට ලැබේවා. හැම ජීවිතයකම කල්්‍යාන මිත්‍ර දරමස්්‍රවනය යෝ නිසෝ මන සිකාරය. දරමානු ධර්ම ප්‍රතිපත්තිය කියන ගුණ පිවෙත් මුණ ගැසේවා. ඉතාමික්මංජීවිතය කනන්ත බුදු පසේබුදු අග්‍රස්රාවක මහාස්්‍රාවක මහරහතන් වහන්සෙලා නිවීසනසී පැමිණ වදාළ ලෝකෝත්තරමා නිවනිින් සැනසෙන්ඩමපින් හේතුවාසනාවේවා. විරූඩ විරූපාක්ෂ වයිශ්‍රවන ධතරාෂ්ට සක්‍රදේවේන්ද්‍ර මතු බුදු වෙන මහබෝධි සත්වයන් වහන්සේ පැදහන සදෙව් ලෝකවාසී දෙවියෝධ සියලු බ්‍රහ්ම රාජයෝධ ර්ෙසුමන සමන් දෙවියන්, සාාසනභාරධාරී විස්්නු දෙවියන් පලාාත්භාර විිබීසන දෙවියන්ට හුණනට අධිපති කතරගම දෙවියන්. වන්නේයටට අධිපති ශරීමත් අයනායෙක දෙවියන් අලුත් නූර දැඩිමමුන්්ඩ දෙවියන් ගම්බාර දෙවියන්. එවගේම අපගේ ජීවි තාරක්සා කරන ස්්ඨකාමි හිතකාමිවරු සාාසනමාමක සියලු දෙවරුත් මේ පින් පෙත් අනුමෝදං වෙත්වා දෙවියන් ගිදිවේ සැපසම්පත්. යසයි සුරු දිවවිය බලතේජාන්විත පරාක්‍රම වර්ධනය වෙත්වා දෙවියෝද. මානිි වනින් සැනසීම මෙලබත්වා. ආකාසට්ඨාච බුම්මට්හා දේවා නාගාමහිද්දිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කන් තුලෝක සාසනං චිරං රක්කන් තුදේ සනං චිරන් රක්කන්තු මං පරංතිී ඉඩංබෝඥාතිී නං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ इदं वो ज्ञाति होतु सुखिता हन्तु ज्ञातयो इदं वो ज्ञाति होतु सुखिता हन्तु ज्ञातयो